kita Semia Aturudahan, the Winnie the missing in husband. Mr. Holmes? Oh. Mata ato je mage hitapu thunweni pauladin lipiyak kawa. Ew. Yasai. Sundara prema vadan valin pirunu prema niya lipiyak wenna thi neda? Eyagema attakuru walin da liyala thibune. Ah, oh. Mutu keta wage ranwan lassana typewriter akuru. Eyata eka taniyen liyaganna beri hinda ape divorce naduwata katha karapu ara kapati neethiknyak haul karagena. Oh, minihage letter hedin kuli ekamai liyala ewala thiyenne. Ape ekida thama prema una. Kiyomu balanda mage mitraya obe oya adara bara pem hasuna. Ah, oh. 1822 o binara masa 13 weni titiyalat ava atavaka dina suddha suryodi 10 weni payata utura bala dunna u dikkasada adhikarana niyogiya mata tamaveta pevari eti nadattu gevime භාරය යුෂ්මතා විසින් වමනාවෙන් පෙරහර ඇති බැවින් ඒ සම්බන්ධව පවතින දැඩි දඬුවම් නීති ක්‍රියාත්මක කිරීම උදෙසා වන අස්කීසි අනාඥාව බලගන්නන් වස් අප කටයුතු කරන බැවින් මෙම එන්තරා වාසිය ලැබී දින 7ක් ඇතුළත හිඟ නඩත්තු මුදල් ගෙවා දමන්නේ නම් Dr. Madsen. Oh, itama sangvedi premaniya lipiya. Ekatama. Oy lipiye adangu vela tiyena yusmata. Etanin gihama askisi anaknyawa. Entara vasiya. Dadi danduwam wani prema litta wacana walin adare gala helenawa. Hari apurwata adare gala helenawa. Iting. Deng itu macam mogok kerana kianku ina mana itu kianu aku. Deng kerana tiennya Dr. Madsen. Atapaya vikunala hari adal nada tu mudal tika lasti kerela. Honda penny beren pem hasuna kut ek. Ara niti nya haraha perani birindata yawane kai. Eman naunotun obe perani birindage premaninya una lau pneumonia wak bawa pariwartane wenna ida tien. Mr. Holmes, kauru namu tarapu negagana api kamar ini enama. Kidenek enama ikilada oba hitanne mitraya. Soda dinne balanne. Mage prak aitihasika upavignanayata wathena vidihata kundenek enawa. Ai. Veradi mitraya. දෙදෙනයි එන්නේ ඉන්නේ කෙනෙක් එක පාදයක ආබාධයක් ඇති කිහිලිකරු පාවිච්චි කරන්නෙක් අනිත් කෙනා කුලි අශ්වරත පදවන්නෙක් බවට සහතිකයි මචං උඹ රහස් පරීක්ෂකයෙක්ද නැත්නම් හොඳ මායාකාරීද හොඳ මායාකාරියෝ හොඳ රහස් පරීක්ෂක වරු නොවුනත් ඔවුන් බුද්ධිමත් අය දැන් ගිහින් දොර අරින්න මගේ මිත්‍රයා ඔබ කිව්ව හරියටම හරි. කිහිලිකරුවා පාවිච්චි කරන කාන්තාවක් එක්ක කුලි අස්වරතරිය දුරේ. මහත්මයා, මේ නෝනට ඇතුළට එන්න උදව් කරන්නකෝ. කොහොදින්න නෝන ඔබiate. ડોක්ටර් මැට්සන්, ඔය මහත්මියව ඇතුළෙන් වාඩි කරවන්න. හරි හරි, ඒක මං කරන්නම්. ස්තුතියි ඔබ සේවයට. මයන් දොරලෝක. මට මෙන්න මේකට විතරක් උත්තරයක් කියපන්. මසිනමි. කොහොමද මේ නෝන කකුලක ආබාධයක් කියන කෙනෙක් කියලා කිව්වේ? Dr. Madsen, එක පයක් පමණක් මුරුදුවට තරප්පුවේ ගැටෙනකොට තවත් බර හඬවල් දෙකක් සමාන අවස්ථාවකදී ඇහෙන්නේ කෙනෙක් කිහිලිකරු දෙකකින් යනකොටයි. හරි මචං, එතකොට අනිත් කෙනා කුලි අස්වරත පදවන්නේ කියලා ටක්කිටම කිව්වේ කොහොමද? ඒතාම සරල කතන්දරයක්. සාමාන්‍ය අසරුවෙකුගේ අශ්වයාට කිතිකවන සපත්තුවේ හයි කරන දැතිරෝදේ තියෙන්නේ සාමාන්‍යයෙන් සපත්තුවේ පිටුපසිනුයි. නමුත්
කරත්තේ මත වාඩි වී අශ්ව කරත්ත දක්වන කුලී රතරිය දුරංගේ අශ්වයින් කිති කවන දැතිරෝදේ හයි කරලා තියෙන්නේ සපත්තුවේ ඉදිරි කොටසේ යම් විදියකින් එවැනි අය තරප්පුවක් නගින්නේ නම් ඒ දැතිරෝදේ තරප්පුවේ ඉදිරිපස වැදීමෙන් යම් කිසි බෙලෙක් හඬක් නිකුත් වෙනවා ඔබ උනත් ත්‍රිමසිල්ලෙන් අහගෙන හිටියානම් ඕක කියන එක සුළු දෙයක් මැට්සන් එහෙමද මයන් උඹ ඉපදෙන්න තිබ්බේ එංගලන්ත නිමි පෙරදිග තප්‍රබේනය ඉහි තමයි ඔය ජාතිය මුලකාරිව ඉන්නේ හොඳයි ඒ කතාවලින් වැඩක් නෑ සමාවෙන්න මහත්මිය අපගේ ප්‍රමාදයට අපි මේ අනවශ්‍ය කතාවකයි යෙදිලා හිටියේ ඉතින් කියන්න මොනවද අපට ඔබ වෙනුවෙන් කරන්නට හැකි හොන්ස් මහත්මිය මම ලොකු කරදරයක වැටිලා ඔබ හොයාගෙන ආවේ ඔව් ඒක මට පේනවා මලාට එකකින් නෑනේ අපිට ස්විප් එකක් ඇදලා ඒ සන්තෝෂේ දරාගන්න බැරුවයි මේ හොයාගෙන ආවේ ඕගොල්ලන්ට කියන්න එහෙම කියලා එකකින් නෑනේ මලාට අම්මපා මේකම ડોક્ટર મેટ્સન ඔබ මොනවා හරි හිතෙන් කියවුවද? ඔව් උඹට මං හිතෙන් කියපු දේ ඇහුණා නම් ආයි අහන කී තීරමක් නැහෙනි මචං. ආ ඔව් මට ඇහුණා මට ඇහුණා. මොකද ඇහුණේ? ඔබ හිතපු දේ ඇහුණා. මොනවද කියන්නේ? ඈ කවුරු හරි ස්විප් එකක් ඇදලා නම් අපි හොයාගෙන ඉන්නේ නැහෙනි කියලා මං හිතපු දේ උඹට ඇහුණාද බං? ඈ ඔව් කලින් නෙමෙයි දැන් හොඳට ඇහුණා මේ දැන්. මහත්මයා ඔව් මම මේ නෝනාව මෙතනට එක්කන් ආවේ ඔබ දක්ෂ රහස් පරීක්ෂක කියලා හොඳට දන්න හින්දායි. මේ මං දැන් යන්න ඕනේ. මං හිතන්නේ ඔබත් හොඳට දන්නවා ඇති මම වගේ දුප්පත් කුලී රතරිය දුරකට සන්තෝෂම් මුදලක් ලැබුණොත් තමා කට දිහා බලාගෙන ඉන්න තුව මෙතනින් යන්නේ කියලා නේද? ඔව් ඔබ හරියටම හරි. ඔව්. මේ පවුම්බාගේ කාසිය තියාගන්න. දැන් යන්න. මහත්මයා මේ තියාගන්න කියලා කිව්වේ තියාගන්න කියලා කිව්වේ ගම් ටිකක් ගහලා නලල මැද්දෙන් තියාගන්නවා. දැන් දිනව මං තියාගන්න මොනක කරදරයක්ද අප මේක? හොඳයි දැන් ඔබගේ අවශ්‍යතාවය කිව්වනම් මොකද්ද මහත්මිය? මම පරම්පරාගත බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් කොන්ස් මහත්මිය. ඒ කියන්නේ ඔබ නියම එංගලන්ත සුදු කාන්තාවක්. එතකොට ඔබේ නම? හේරත් මුදියන් සීලාගේ ඩිංගිරි මෙලිකා. නල්ල මලේ නොම්බර එකේම සුද්ධිය. හරි. එතකොට ඔබ විවාහ වෙලාද? ඔව් මම විවාහ වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා හොන්ස් මහත්මිය. මොකක්ද සැමියාගේ නම? මගේ සැමිය පෙරදිග තැප්පිපීන් වල කෙනෙක්. එයාගේ නම ජෝර්ජ් ස්ටීවන්සන් වෙල්පිනිලස්. අපූරු ගැලපීමක්. අපරදිග උපන් ඔබ හේරත් මුදියන්සලාගේ ඩිංගිරි මැනිකා. පෙරදිග ඔහු ජෝර්ජ් ස්ටීවන්සන් වෙල්පිනිලස්. මට මේන්නේ ඔක්කොම කනපිට ගිය ෆැමිලි එකක් වගේ. මේ ඇහුවට මොකද හිතන්න එපා නෝනා. දැන් ඔබේ කසාදේ හැඳිගේ ඇවිල්ලා නේද? ඔව් කොහොමද ඔබේක දන්නේ? නෑ ඉතින් යාගෙත නොරත රත කියලා අපේ ආච්චි අල්ලපු ගෙදර ආතට කියනෝ මං අහගෙන ඉඳලා තියෙනවා. ඒකයි. ඒත් වශයෙන්ම කියනවා නම් මිස්ටර් හොන්ස් මගේ සැමිය කවුරුන් හෝ පැහැරගෙන ගියා. පැහැරගෙන ගියා? ඔව් අනේ මට ඔව් මොකක්ද හේතුව ඔබේ සැමියා කවුරුන් හෝ පැහැරගන්න? කියන්න තරම් හේතුවක් නේ. ඔහු කොහොම කෙනෙක්ද මහත්මිය? ඇත්තම කියනවනේ හොන්ස් මහත්මිය ඔහු ඉක්මනින් කේන්ති යන නිතර මත්පැන් පාවිච්චි කරන සෝදුවට එපේ වුණ නරුම මිනිහෙක්. ඉතින් එහෙනම් ජීවිතේට උනේ හොඳ දෙයක් කියලා හිතලා ඒ මිනිහව අත්හැරලා දාන්නකෝ. ඉවරයි නෙවෙයි. ඒ මහත්මිය ඔහු අතුරු දහන් වෙන්න සතියකට කලින් ඔහු බීමක්කම අත්හැරියා. සෝදු අත්හැරියා. මට බොහොම ආදරෙන් සලකන හොඳ සැමියෙක් වුණා. ඒකයි මට ඔහු ගැන දුක. අවසානයේ මට ලැබුණේ හොඳ මිනිහෙක් හොන්ස් මහත්මිය. ඔබ කොහොමද ඉඳුරාම කියන්නේ ඔබේ සැමියා පැහැර ගැනීමකට ලක් වුණා කියලා? මට අද උදේ නිර්නාමික ලිපියක් ලැබුණා හොන්ස් මහත්මිය. නිර්නාමික ලිපියක්? හරි අපූරු කතන්දරයක්. 10 වෙනිදාට පෙර පවුම් 50,000. ලිපිය ලැබුණේ 11 වෙනිදා. එනම් අද. බය වෙන්න එපා මහත්මිය. ඔබේ සැමියා තවමත් ජීවතුන් අතර සිටින බවට මට සහතිකයි. ඔය කිව්වේ
මේ උඹ කොහොමද බන් දන්නේ මිනිහා පණ පිටින්ද මෙරිලද කියන්නේ මොකද මිනිහා පැහැරගත්තේ අපිද මෙයා මායා නියමන් දන්නේ ඩිංගිරි මැනිකා මහත්මිය දැන් ඔබට කෙරෙන්න ඕනේ මොකක්ද සැමියා හොයාගන්නද නැත්නම් සිදු වුණ දේ දැනගන්නද ඔය ඉතින් ගොම් ප්‍රශ්නයක් නේ ඇහුවේ ගෑණියෙකුට ඕනේ තමන්ගේ මිනිහව හොයාගන්නනේ නැතුව වෙන මොකද්ද දැන් එතකොට අද උදේ ඔබට අර එන්තරාවාසී ඒවල තිබ්බ ගෑණිටත් ඕනේ මිනිහව හොයාගන්නද නෑ ඒකිට නම් ඕනේ මාව මරලා හරි රීරි මාංශ විතරයි ඒකේ දැන් මිනිහර නීති කියන්නේ ඒකනේ ඕ ආ හොඳයි මහත්මිය ඔබ දැන් ලබා දුන් සියලු තොරතුරු මගේ මතකයේ තැන්පත් වෙලා අවසానයි ඔබ දැන් ආපහු යන්න ඔබ මට ලබා දුන් තොරතුරු අනුව මම ඔබට ඔබේ සැමියා ගැන යම් තොරතුරක් ලබා දෙන්න උත්සාහ කරන්නම් නමුත් ඔබ යන්නට පෙර මා ඔබට යම් උපදේශයක් දෙන්න කැමතියි ඒ තමයි ඔබේ සැමියා ගැන නැවත නැවතත් දුක් වීම නම් අනුවන ක්‍රියාවක් මගන් දොරලෝකා මොකද මං කල්පනා කරන්නේ ඈ අර වැල් පෙනිලියා ඌව හොයාගන්නේ ඒ තරම් ලේසි නෑ වගේ ඈ මම ඔබට යම් තර්කයක් ඉදිරිපත් කරන්නම් මගේ මිත්‍රයා යම් කිසි කෙනෙක් කාලාන්තරයක් තිස්සේ කරගෙන ආපු තම බීමත්කම සූදුව හිටියදී අපහැර දමනවා වෙනකට කරදරකාර සැමියෙක්ව සිටි ඔහු හිටි ගමන් ආදරවර සැමියෙක් වෙනවා ඊට දින කීපයකට පසු ඔහු අතුරුදහන් වෙනවා ඉන් පසු ඔහුව මුදා හරින්න කියලා කප්පන් කාරේ වගයක් පවුම් 50000ක් ඉල්ලා සිටිනවා කාගෙන්ද ඉල්ලා හිටින්නේ එක පවුම් භාගයක්වත් අපේ නැති අසරණ කාන්තාවකගෙන් මේ කතන්දරේ යම් රටාවක් එහෙම නැත්නම් ගැළපීමක් ඔබ දකින්නවද මැට්සන් මට නම් මෙලෝ රටාව කීතුල පේන්නේ නෑ මචං ඕ මේක කප්පම් කාරිය සල්ලි දන්නම කරපු පැහැර ගැනීමක් කියලයි මට හිතෙන්නේ ඕ යසෝ සල්ලි නැති අසරණ කාන්තාවකගෙන් කොහොමද සල්ලි ගන්නෙ ඒට වඩා සල්ලි තියන අය ඔය ඕනතරම් ඉන්නේ මැට්සන් අනිත් එක ඔබ හිතන්න මැට්සන් මොකටද මේ සතේ යතේ නැති බේබද්දෙක් උස්සන් යන්නේ මොන වටිනාකමකටද හරියටම හරි මචං මට දැන් තේරුණා මචං මේක වැල් පෙනිලියගේම ගීමක් මචෝ එංගලන්ත නීතියට අනුව ආබාධිත කාන්තාවක්ව දික්කසාද කරන්න සැමියෙකුට ලේසින් ඉඩ ලැබෙන්නේ නැහැ ඒකට විශාල වන්දියක් බිරිඳට ගෙවන්න ඕනේ ඒක නිසා වැල් පෙනිලියා ටික දවසකට හොඳ මිනිහා වෙලා ගෑණිකෙන් අනුකම්පාවක් දිනාගෙන මිනිහා විසින්ම අතුරුදහන් වුණා කප්පන් ඉල්ලලව පුලිපියා කප්පන් ඕනුවට කරපු වැඩකුත් නෙමෙයි මචං විශිෂ්ටයි මැත්තෙන් නමුත් ඇත්ත ඒක නෙමෙයි මිත්‍රයා හෑ In husband. Dr. Madsen. Oh, my God. අපි මේ කතන්තරයේ පැත්තකින් තියලා වෙනත් දෙයක් ගැන කතා කරමු. දැන් ඔබ හිතන්න අපි නිල් පාට අඩියක් පැලඳගෙන පරිසරයේ දිහා බැලුවාම අපිට පරිසරයේ පේන්නේ මොන පාටින්ද? දම් පාටින්නේ මචං පේන්නේ නේද? ඉස්සෙල්ලා කියපන් ඔබ බඩගින් නේද ඉන්නේ? ඇයි පම්බලිය තිනවද එන්න නිල් පාට කන්න දීකින් බැලුවාම දම් පාට වෙලා පේන්නේ ඔබට මීමස් මොරේද එහෙනම් මොන පාටින්ද කියලා උඹම කියහංගු මී නෑ සමාවෙන්න මැට්සන් මගේ මිත්‍රයා අපි යම් කිසි දෙයක් දිහා බලනකොට තර්කානුකූලව බලන්න පුරුදු වෙන්න ඕනි අපි ඉදිරියෙන් තියෙන නිල් පාට පදාසයක් නම් ඉනිහා ඇති ලෝකය නිල් පාට වෙනවයි කියන එක තර්කානුකූල නැහැ එහෙමද මම හොයා බලපු විදිහට මේ කාන්තාව කිසි දවසක විවාහ වෙලා නැහැ මැට්සන්. මම හදන්නේ මේ ලන්ඩන් නගරේ ජීවත් වෙන අප වගේ ප්‍රසිද්ධ පුද්ගලයින් අල්ලගෙන මේ පරීක්ෂණයේ හරහා දින කීපයක් ඇතුළත පවුම් 50000ක් එකතු කර ගැනීමේ ව්‍යාපෘතියක් නිර්මාණය කරගන්නයි. මොනවා?
මේ මචං පොඩ්ඩක් හිටහන් උඹ මොනවද මං ඔය කියන්නේ උඹ කොහොමද එහෙම කියන්නේ ඈ කිසි දවසක විවාහ වෙලා නැති මේ ආබාධිත මහත්මිය උපතින්ම ආබාධිත කෙනෙක් හරි මම පසුගිය කාලේ කල්පනා කළා හිටියඩියේ පවුම් 50000ක් වැනි විශාල මුදලක් ක්ෂණිකව හොයාගන්නේ කොහොමද කියලා ඔව් ඉතින් ඊට පස්සේ දැන් මෙතෙන්දී ඔබට වටිනා යමක් මතුවෙනවා ඒ මොකද මචං ඒ තමයි ඔබගේ නඩත්තු මුදල් ඉල්ලා කරදර කරන බිරිඳට මෙන්න මේ ව්‍යාපෘතිය දියත් කිරීම තුල ඇයට පවුම් 50000ක් හොයාගන්න පුළුවන් බව ඔබේ නීතිඥා මාර්ගයෙන් දැනුම් දී මතක තියාගන්න ડોક્ટર મેટ્સન અનુકંપાව ઇસરાટ આવહમ મે લંડન નગર વાસીંગે બુદ્ધિય યટપત වෙනවා ඒ තුලින් පවුම් 50000ක් නෙමෙයි ලක්ෂයක් උනත් එකතු කරගන්න ඕන රටක පුළුවන් ඕනම රටක පුළුවන්